ක්‍රිකට් කණ්ඩායම මීට පෙර අවස්ථාවලදී විදෙස් සංචාර අවසන් කර සාමාන්‍ය මගී පරයන්තය ඔස්සේ ගුවන්තොටුපළින් පිටතට පැමිණියද මෙවර ඔවුන් පැමිණියේ මුදල් කිවා පහසුකම් සලසා ගත යුතු සිල්ක් රූට් පරයන්තය ඔස්සේ. මෙම පරයන්තෙන් පැමිණීමේදී එක් අයෙකුට ඇමරිකා ඩොලර් 50ක මුදලක් අය කෙරෙනවා. අදාළ මුදල් කිවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම පහසුකම ලබාගත් බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුලත් ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. තරඟාවලියක් පරාජය වුණා කියලා මම හිතන්නේ කණ්ඩායමක් වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඉන්න කණ්ඩායම හරියට සෙල්ලම් කරා නම් මම හිතන්නේ හොඳින් ක්‍රීඩා කරා නම් අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි ක්‍රීඩක විදියට අපි හොඳින් ක්‍රීඩා කරපු නැති නිසායි මේ තරංගාවලිය මෙහෙම පරාජය වුණේ. මේ ලෝක කුසලානකදී මේ වගේ දෙයක් වෙන එක හරි නෑ නේද? මේ විදිහට මේ පරාජය වෙන විදිහට. ඔව්, ඇත්තටම ඒක අපිත් දන්නා. මොකද මේ විදිහට පරාජය වුණු එක ඒක ඇත්තටම ලෝක කුසලානයක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි ඒ වැරදි හදාගෙන ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න. බොහොමත්ම කණගාටුයි. මොකද අපි බලාපොරොත්තු වුණ දේ අපිට කරගන්න බැරි වුණ කණ්ඩායමක් විදිහට. ඒ වගේම අපි මූලික වටේම ඉවත් වෙච්ච එක පිළිබඳව මොකද අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන ගියේ. නමුත් අවාසනාවකට අපිට ඒ දේ කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදියට. නෑ, අපි පුහුණුවීම් හොඳටම කරා. ඇත්තටම අපි දවස් 15කට කලින් විතර අපි ඇමරිකාව බලා පිටත් වුණා ඒ දේශගුණයට හැඩගැහෙන්න. නමුත් අවාසනාවකට අපි මම හිතන්නේ අපිට නිදහසට කරුණක් නෙමෙයි. නමුත් අපි පිතකරුවන්ගේ අසාර්ථකත්වයේ හින්දා තමයි. මොකද අපි පන්දු යවන්නන් පන්දු රකින්නන් ඉතාමත්ම ඒ තරඟ තුනේදීම අපි ක්‍රීඩා කරපු තරඟ තුනේදීම ඉතාමත්ම හොඳට කරා. පිතකරුවන්සෙන් තමයි පසුබෑමකට ලක් වුණේ පළවෙනි තරඟ දෙකේ.